රුවනි ඉසි තුන්වනවිය පසෝනත් ඇතේ වයිසේ සිටින අනනික් තරුණයන් මෙන් කෙලිතොලින් නිදහසේ කාලය කත කරන්නට ඉඩක් නොමැතිරුුණේ ඇයඋපතිෙන්න්න දුප්ප තරුණයක් වෝ නිසයි. ඇගේ පියා අය කුඩා කලදීම මියයන්නේ ඇගේ මවස් සමඟ ඒ අනිකර තමයි. ඇයත් කුඩා කළසිටම මවට මුදල් ලොපයන් උපකාර කලා. ඕන්ගෙන් ඉවසේ සිටින එලුවන් කොකුලන්වැනි සතුන් ඇය බලාගත්තේ ඉතා මතාදරයෙන්. ඕුන්ගේ කිරිවිත්තල විකුණ ඕුන් ජීවිතය ගැටගා ගත්තත් රුවණත් මවත් ඔවුන්ට බොහ ආදරයෙන් සලකවා. දින සතිගෙවිය නිේරුවනිගින් මවට විධාකාරය අස්නීපාතිිය සෑදමින්. ඇයට තවත් මුදල් හම්බ කරන් අපහස්වනිසා රෝනිිට පවුලේ බාර කරටගන්නට සිදුවනවා. නිසිසා අධ්‍යාපනයක්ද නොබූ රුවණට රැකියාවක් කිරීම ද නොහැකි වුණා. අවසානය රැකියාවලසි තෝරාගන්නේ සෞධයාආරාබේ නිවස්සක ගෘල්හසේවයයි. ඇ හික්මින් මහොද දලක් උපාගත හැකි එකක්ම මාර්ගගේ ඒ නිසා ඇය ගෘහස්සේ විකාවක් ලෙසින් එලෙස සෞති අරාභයට පිටත්වන්නේ අවුරුදු දෙකක කාල සීමාවකටයි. මවල් නොමැතිව නොදොන්නා රටක ජීවත්වන්න කෙතරම් අපසුනත් ඇ ඔුන්ගේ අනාගතේවෙන් වෙන් මවට උඳින් සැලකීමේ අරමුණින් ඒ ඉවසා තැරාගන්නවා. ඇය සේවේටා නිවසේ හාම්පුතා සැරපර්ෂ පුද්ග දෙක වූ අතර ඇයඔහුගේ මූුණ බාලන්නත් බියෝුණා. ඇ සේවේට පැමිණ දින කීපයක් ගත වුණේ ඇත් සේවකල් නිවසේ ආගම උත්සවයකට ඇය කාරය බහොළ වෙමින්. එම ආගම් උත්සවය කැන රුවනිට කිසිම අවබෝධයක් නොවුනේ ඇයට තවම තරාබි භාෂාව හරිටන් හැසිරවීමට මැහැකි නිසායි. එම ආගම උත්සවේ දිනය උදාවුණා. එම නිවැස්ව ලහිලාහි ලෑස්තිවන දෙස තුුවනි බලාස්රියාතර ඇ දකින්නේ එළුවක නිවස්ට ගෙනෑ තිාකාරයයි. ට විගසම ඇයට තම නිවසේසිටි සතුන් මතක් වී ඇගේ දෑස් තමිය න්නේ ඔවන් නොැතිෝ ගත කරන්න කාලේ බොහෝ පාලු බැවිනිී। නමු තෑ නොසිදූ ලෙස ඔවන්ගේ ආගම පුත්සව ආරම වන්නේ එම එලවාර්ඩ් පහරතෙමින් එම සතාව මාरा දැමි රසන්සමින් තම හාම්පුතාගේ කුරරු පබවයි තරම් කියया රුවණ දකින්නේ එदिनाයි ඇගේ පහො පැලියන්නක් से දැනුුණේම සතාගේ විලාප ඇसीීමත් समगाए යට සිතනටවා තිඩක්ප නෝදී ඇයහාම් පුතා ඉදිරයට කොස් ෑගස්ස හണඩා නේම සතා මරා නොද මැනලෙසයි. එවිටහු ඇත අල්ලු කරගම ඇයි ඉදිරියදීම එම එල්ුවවා මරාදමන්නේෙ ඉතා කොරළු ලැසයි. රුවනි බොහෝ වේදලාවෙන් හඩාාවටෙනනා අතර, ඇයට නිවසේ ස්වාමතියනිය පහත් ආකාරයෙන් බැනවදනවා. ඇයට සිත්‍රදැත්නේ විශාල කලකිරෙීම. ඒ දෙගුණු තෙගුණ වූ යේ එදින නිවසේ කෑමට එම එල්ලුවගින් මස් ඇයට පිළිලීමට ඕෝනිසයි. යටෙම දුකවාවාගත නොහැකිව ඇතීරණය කරන්නේ මෙ වැනි කුරු මනිස්සුන්ලග රැකියාව තවදරටත් නොකරන ලෙසයි. ඒ හනුව ඇ පැමිණ රැකයා නියවෂිතයාගේ මාර්කයෙන් ඇ නවත ලංකාවට පැමිණෙන්න්නේ නැවත කිසිසතු දිනක මද පෙරදික රැක්‍යියාවකට නොයන පවට තියරණය කරමින්. නමුත් කොතරම් කල් ගත වනත් ඇයටෙන්ම සිදුවේීම සිතින් හමදක කළ නැහැකිවූුණේ ඒ සිතර හඳින්ම කාවදී තිබුණු නිසයි. මේ පිළිබඳ ෝ ඔබගේ අදහස් පාතින් කමෙන් කරන්නේ යන්නත් අමතය කරන්නේ පා.